ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. සුන්දර ඉරිදාවේ අපි දෙවෙනි ශිෂ්‍යයන්ගත් එක්ක ඔබ මුණ ගැහෙනවා. ජයනිත් ඉන්නවා. අයබෝන් ජයනිත්. අයබෝන්. අපේ දෙවෙනි ශිෂ්‍යයන්ගේ හැමදාමත් ඔබේ මගේ ජීවිතයට වගේම බලාගෙන ඉන්න අයගේ ජීවිතත් වෙනස් කරන්න සමහර විට සම්පූර්ණ හැරවුමක් ලබා ගන්න පුළුවන් කතා බහකට තමයි හැමදාමත් අපි මේ පැය වෙන් කරලා තින්නේ. ඔය පැය ගැන කතා කරනකොට අද ජීවිත බොහොමයක් වෙනස් කරපු කෙනෙක් තමයි මේ පැයට එකතු වෙලා ඉන්නේ. ඒකයි තියෙන සුවිශේෂීත්වය. අද විශේෂම අනිවාර්යයෙන්ම දැන් ජීවිතේ වෙනස් කරපු පුද්ගලයෝ අපි ඕනතරම් අපේ පුටුවට එකතු කරගන්නවා. හැබැයි මෙතන සිද්ධ වෙලා තියෙන්නෙම ජීවිත ගණනාවක් වෙනස් කරපු එයාගේ සුබසිහින පෙන්වලා දීපු එයාගේ මනස ශක්තිමත් කරපු ධනාත්මක පුද්ගලයෙක්ගේ චරිත කතාවත් එක්ක තමයි අද දවසේදී අපි මේ කතා බහ අරගෙන යන සූදානම් වෙන්නේ. මම හොඳටම දන්නවා තමන්ගේ ජීවිතයත් හුඟක් වෙනස් තැන් කීපයකදීම වෙනස් කරගෙන ඒ වගේම සමාජයේ බොහෝ දෙනා කියලා ජැනි කිව්වා වගේම ජීවිතේ වෙනස් කරපු කෙනෙක් බොහොම ගෞරවයෙන් ආදරෙන් අපි පිළිගන්න සූදානම් වෙනවා. මුහන් පල්ලිගුරු මහත්මයා ආයිබනවතුමනි. එතුමා ගැන හුඟක් දේවල් කියන්න ඕනේ නැහැ. ඒ නිසා මම මේ විදිහට හඳුන්වා දුන්නේ. එතුමා ගැන අපි කතා කරනකොට විශේෂයෙන්ම මානව සම්පත් හැකියා සංවර්ධන පුහුණු උපදේශකවරයෙක් ඒ වගේම අභිප්‍රේරක දේශකයෙක් විදිහට අපිට මුණ ගැහෙනවා. වර්තමාන වෙනකොට ලයිෆ් ස්කිල් ඇකඩමියේ කල්මනාකාර අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් බොහෝ කාර්යයන් රට පුරා සිදු කරනවා. ඉතින් අපේ සුභපැතුම් මුලින්ම එකතු කරන ගමන් අපි අපේ වැඩසටහනේ හැටියට අපි අර වෙනදා මුණ ගැහුණම කතා කරනට වඩා ටිකක් වෙනස්ද කතා බහ. ඒ නිසා අපි ඔබතුමාගේ ජීවිත කතාව ගැන ටිකක් කතා කරන සූදානම් වෙනවා වැඩිපුර. යමු ගම්පලාතට නේද? දකුණට යන්න ඕන. හොඳයි. පළවෙනි විතාම ස්තුතිවන්ත වෙන්න ඕනේ තරංග මහත්මයාගේ ඔබට හා ජයනි මෙනවියට මේ සුන්දර ඉරිදාවට ගොඩවදින ආරාධනා කරාට. අර ඔබ කිව්වසේ මේ ඔබ කියන කොටයි මගේ ඔළුවට ගියේ. මේ දැන් අපි ජීවිතත් එක ගඩදුණු කරන ජීවිතනේ. ඒකට තව කෙනෙකුගේ ජීවිතවල තියෙන සිහින සැබෑ කරගන්න, ඉලක්ක සම්පූර්ණ කරගන්න උදව් කරන මග පෙන්වන අය. මේ මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ටිකක් ගැඹුරින් මට මගේ ජීවිතය ගැන සාකච්ඡා කරන රූපවාහිනී වැඩසටහනක සම්බන්ධ වෙන මුල උස්තව මේක. අපි වෙන මාතෘකාවක් කතා කරලා තියෙනවා. සියතම බොහෝ වර ගොඩ වැදිලා තියෙනවා. හැබැයි අපි ඒවද කතා කරේ අපි ගැන නේ වෙන දේවල් ගැන. ඉතින් ස්තුති ඒකට ආරාධනා කරාට. මගේ ජීවිතයේ කතාව මුණක් කෙනෙකුට වැදගත් වෙයි ජීවිතේ ගොඩනගා ගන්න. ඒ කියන්නේ දැන් අද මම රූපවාහිනී channel වල හිටියට ආයතනික ප්‍රධානීෙක් වුණාට තරඟ මහත්මයා බොහොම සාමාන්‍ය මට්ටමින් බිඳුවෙන් පටන් ගත්ත කෙනෙක්. ඔබ මගේ සමහර රස මුතු දැන් දන්නවා. එනිසායි කතා බහ වැදගත් වෙයි අහගෙන ඉන්නාට බලාපොරොත්තුවක් ඇති කරගන්නයි මම ඒක කිව්වේ. මම උපන්නේ දැන් ඕන කෙනෙක් දකුණු පළාතේ කට්ටිය සාමාන්‍ය කියන එක තමයි කියන්නේ. කොහෙද ඉතුණේ කියලා හෙවම මාතර කියලා කියන්නේ. හැබැයි මාතර කියන්නේ කිව්වට ඇත්තම කතාව ඒ කියන්නේ මාතර දිස්ත්‍රික්ක ඉපදිච්ච ඕන කෙනෙක් මාතර කියලා කියන සාමාන්‍යයෙන්. මාතරෙන් ඉඳලා 100 කිලෝමීටර 25ක් විතර ඇතුළට ගියාම දෙයියන්දර කියලා ග්‍රාමයක් තියෙනවා. ඒක ඉස්සර ඇත්තරම අමු ගම කිව්වොත්. දැන් වෙනස්ලාද ටිකක්? දැන් ටිකක් පාරවල් හැදිලා නාගරිකයි. අමු ගමක් කියලා කියන්නේ උදේට කොක් හවසකට අපිට උදේට කොක් කුපි හාමිනවා දකින්න පුළුවන්. වෙල්ලි පැනල්ලේ මී හරක් ගැවසෙන, ගොවිතැන් කරන, හේන් වගා කරන, තේ ටිකක් තියෙන, රබර් ටිකක් තියෙන අර ගැමි සුවඳ මුසු වෙච්ච ගම්මානයක්. ඉතින් ඒ දෙයියන්දර කියන ගමේ තමයි මම උපන්නේ. දෙයියන්දර ඒ කාලේ එක මහවිද්‍යාලයක්, දැන් ඒක ජාතික පාසලක්. ඒ දෙයියන්දර ජාතික ඒ කාලේට අනුගතව මහවිද්‍යාලය තමයි. මම උසස් පෙළ පන්ති වෙනකම්ම අධ්‍යාපනය හැදෑරුවා. ඒතට උසස් පෙළෙන් අධ්‍යාපනය හදාරලා ඒක තමයි ළඟ මගේ ජීවිතේ පරිවර්තනය වෙන තැන. උසස් පෙළ කරලා මම රස්සාවක් හොයාගෙන කොළඹට එනවා 1995 වර්ෂයේදී. එතනින් හඩ ජීවිතේ තව කතාවක්. කතාවක් නෑ. ඒ කතාවට එන්න කලින් තව කතා ටිකක් අහන්න තියෙනවා. දැන් අර ළමා කාලේ පිළිබඳව කතා කරන ලස්සන සුන්දර ළමා කාලයක් ඔබට තිබුණා කියලා ඔබ පිළිගන්නවා. එනිසා අපිට කියන්නක කොහොමද පාසල් අවදියේ ඔබ දැක්කේ සහ කොහොමද ওই පාසල් අවදියේ ගත වුනේ, ගෙදර පරිසරය කොහොමද, අපිට ඒ පිළිබඳවත් කියන්න. හරි. දැන් අපේ පවුල් පරිසරය ගත්තොත් ජයනි, අපි ආර්ථික වශයෙන් ගොඩාක් ශක්තිමත් පවුලක් නෙවෙයි. මම ඒක කියන්නේ ඕනකමින් කෙනෙකුට අර ආරම්භයයි දැන් තැනයි අතර පරතරය දැක්කමනේ ගමන කියන්න පුළුවන් කියලා හිතෙන්නේ. උතර මගේ පවුල ගත්තම අම්මා තාත්තා කවුරුත් රජයේ හෝ පෞද්ගලික අංශරකියා කරපු අය නෙවෙයි. වත්තේ පිටියේ ආදායමෙන් තමයි අපිව පෝෂණය කරේ. එතකොට කෑම බීම හිගයක් නෑ. සාමාන්‍ය ජයනි මෙතන ඉන්නේ ওই ගමක වත්ත වටේ රවුමක් ඇවිදලා වම ඊළඟ වේලට අවශ්‍ය මොන ටික ඔක්කොම වත්තෙන් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ගහේ පොල් ටික තියෙනවා, වත්තේ එළවලු පළතුරු ඒ ටික තියෙනවා, කොළ වර්ග ටික. ඒතකොට අපිට ආහාර වලින් හිගයක් නැහැ. හැබැයි මුදල් වලින් අපිට ලොකු මුදල් ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ සමහරට අපිට ඇඳුමක්
ඇඳුම් අවුරුද්දට ඇඳුම් දෙකයි සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ. කියන්නේ සිංහල අලුත් අවුරුද්දට පාට ඇඳුමක් හම්බ වෙනවා, ස්කූල් වාරයට නිල ඇඳුම හම්බ වෙනවා. එච්චරයි. ඒ ඇඳුම් දෙකෙන් තමයි අපි මුළු අවුරුද්ද කළමනාකරණය කරගන්නේ. අර මුදල් කියන එක සාමාන්‍ය. ඒතකොට ඒක තමයි මගේ සාමාන්‍ය පෞල් පරිසරය. එතකොට පාසලේදී මම එහෙම දීප්තිමත් බබලෙන ශිෂ්‍යෙක් නෙවෙයි. මම තරඟ මහත්මාණෙනි වැඩිම ලකුණු අරගත්තේ පහළ පන්තිවලදී මේ මගේ ආගම වෙච්ච බුදුදහමට. ඒකත් වැඩිම ලකුණු ගනිමු ප්‍රමාණය 37යි. ආ 37යි. දවසක් පන්ති භාර ගුරුතුමිය තමයි විෂය භාර ගුරුතුමිය විදිහට හිටියේ බුදුදහම උගන්නන ළඟට කතා කළ රංජිනී ගුරු මහත්මිය කියලා මම සිහිපත් කරන්න ඕනේ. ළඟට කතා කළා මගෙන් අහුවා දරුවෝ තමුගේ ආගමටවත් අඩු ගන්න ලකුණු ඩිංගක් ගන්න බැරිද කියලා. 37යි. ඒ කියන්නේ පාසලේ මම සාමාන්‍යයෙන් එතරම් දුර්වලමත් නෙවෙයි, දක්ෂමත් නෙවෙයි. අර මැද හරියටපු සාමාන්‍ය ශිෂ්‍යෙක්. මම ඒකත් කිව්වේ අපිට කොතනින් පටන් ගන්න කොතනින් අවසන් කරන්න පුළුවන්ද කියන එකට. ඔබ අහපු අර ප්‍රශ්නෙට මම හුඟක් ආසයි. ළමා කාලේ හැබැයි අපි හරි සුන්දරව ගත කරා. ආයමත් යන්න අවස්ථාවක් තියෙනවා නම් ඔතෙන්ට යන්න ඕනේ කියලා කියනකොට මොකද වෙන්නේ? හරිම කැමති. ඒ කියන්නේ අපිට එහෙම විභාග පිටිපස්සෙම යන්න, පන්ති යන්න, පන්තියේ පළවෙනිය වෙන්න, විශ්වවිද්‍යාලේ යන්නම කියලා එහෙම දේවල් පාසලේ තිබුණෙත් නැහැ, ගෙදර තිබුණෙත් නැහැ. සාමාන්‍යයෙන් උදේ ගෙදරින් එළියට ආවම පාසල අධ්‍යාපනය, ඒ කියන්නේ පාසලේ කාලය අවසන් වුණාම දන් තියෙන කැලවල් තියෙනවා. දන් කැලේ කියලා ඔකට කියන්නේ. අතරම පාසලේ පිටිපස්සෙන් ප්‍රදේශයක් තිබ්බා. ඉතින් ඕකේ පැය දෙකක් විතර ගත කරනවා. ඊට පස්සේදී යන ගමන් ඇලවල වල බහැලා නානවා. ඊට පස්සේ ගහ කඹ දැක්කොතින් කට්ටි එකතු වෙලා පොළු ටිකක් ගහලා අඹ ගෙඩියක් කඩලා ගලක ගහගෙන කොහේ හරි ලුණු ටිකක් ඉල්ලගෙන කනවා. ඔය දෙර තමයි පාසල් අවදි කියන්නේ. සාමාන්‍යයෙන් හවස රෑ වෙනකොට ගෙදරට ගොඩ වුණාම ඇති. එහෙම හොයන්නේ නැහැ. එහෙම හොයන්නේ නැහැ. ගමේ හැම ආරක්ෂාව තියනවා ගම ඇතුළේ. අන්න ඒකයි වැදගත් දේ. ඒ කියන්නේ අපි කොතන හිටියත්, ඒ කියන්නේ දුරකතන නැති වුණාට ජැනි මෙතන යන්නේ ගෙදරට පණිවිඩේ යනවා මේ දරුවා අහවල් තැන හිටියා කියලා. ඒ කියන්නේ ඒ කාලේ ගමම ගමේ දරුවා ගමේම අයට දරුවා. ඒ නිසා ගෙදර ගමින් යන හැමෝම මේ පුතා අහවල් තැන හිටියා කියලා පණිවිඩේ කියාගෙන යනවා. ඉතින් හරි ආරක්ෂිතයි. දෙමෝපියොත් කලබල නැහැ. අපි රෑ වෙනකොට තමයි ගෙට ගොඩ උනේ. ඒ ළමාවිය අපි හොඳින් ගත කරා කියන එක තමයි අදහස. කවුරු කිදෙනෙක් අතර හිටියද? මට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා, අක්කලා දෙන්නෙක්. මං තුන් වෙන්නා. මේ ඊට පස්සේ බාල මලනුවන් අම්මයි තාත්තයි. එතකොට මේ දඩප්පර චරිතයක්ද ඒ කාලේ? නෑ. පාසල් අවදීදී මම දඩබ්බර කියලා කියන්නේ, ඒ කියන්නේ ළමයි එකතු නම සාමාන්‍ය කරගන්න ගහ ගන්නවනේ. එහෙම වෙලා තියෙන්නේ එකම එක අවස්ථාවක විතරයි. ඒකත් බැරිම තැනකදී. එහෙම නැතුව ගත්තොත් පාසලේදී අපි කියන ටිකක් අර අහිංසක ටිකක් පැත්තකට වෙලා ජීවත් වෙන චරිතයක් තමයි සාමාන්‍ය පෙළට එනකන්. සාමාන්‍ය පෙළට එනකන්. හැබැයි උසස් පෙළට එද්දී දඩබ්බර නෙවෙයි, උසස් පෙළදී මං කැපිපෙනෙන ශිෂ්‍යෙක්. ඒ කියන්නේ පාසලේ අධ්‍යාපනයේ පැත්තෙන්ද පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙනවා, විවිධ සමිති සමාගම් වල නිලතල හොබවනවා, පාසලේ ප්‍රධාන නිවේදකයෙක් වෙනවා. උසස් පෙළ පන්තියේදී, ඒ කියන්නේ උසස් පෙළ අවුරුද්දක මගේ ජීවිතේ වෙනස්. සාමාන්‍යයෙන් දැන් නැහැ. එතන මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ එහෙම වෙන්න. අර වගේ හිටපු දරුවා මේ වගේ එකපාරට වෙනසක් වෙන්නේ මොකක්ද හේතුව? කවුද එතන චරිතේ? ඊට වැඩගත් එක අහපු එක. ඒකට චරිත දෙකක් බලපෑවා. ඒ කියන්නේ අපි කියන්නේ ටර්නින් පොයින්ට්ස් කියලා. ඒ කෙනෙක් පාසලේ විදුහල්පතිවරයා. අනිත් කෙනා පාසලට ආතතෙන් ආපු ගුරුවරයෙක්. සාමාන්‍ය පෙළට එනකම්ම සාමාන්‍ය ශිෂ්‍යයෙක්. සාමාන්‍ය පෙළට එනකම් සාමාන්‍ය ශිෂ්‍යයෙක්. මට සාමාන්‍ය පෙළ තියෙන්නේ විෂයන් 7යි සමත්. එකක් අසමත්. සම්මාන තියෙන 3යි. ඒ කියන්නේ යාන්තම් අපි කියන්නේ උසස් පෙළ කරන්න ප්‍රමාණවත්. නිකන් ගොඩ ගියා. ඒ උසස් පෙළ පන්තියේ පටන් ගන්නම මාස මුල් මාස දෙක තුලදී පාසලට ආවා ගුරුවරයෙක්. රුහුණු විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙච්ච තරුණ ගුරුවරයෙක්, නම තිලක් ජයවර්ධන කියන ගුරුතුමා. ඇවිල්ලා චාරිකාවක් සංවිධානය කරා, අධ්‍යාපන චාරිකාවක්. ඒ චාරිකාවේ පළමු දිනයේ නුවරඑළිය, දෙවෙනි දිනයේ කොළඹ. නුවරඑළිය ගිහිලා ගත කරලා නුවරඑළිය රෑ පහන් කරලා කොළඹට ඇවිල්ලා කොළඹ දේවල් ටික පෙන්නගෙන ගමට යන තමයි ප්ලෑන් එක. ඒතර කොළඹ යම් යම් විශේෂ ස්ථාන පෙන්නලා කොළඹ විශ්වවිද්‍යාලයේ මැදින් තියෙන රීඩ් මාවත මැදින් එද්දී විශ්වවිද්‍යාලයේ පෙන්නල මට කිව්වා මේ එතකොට සර්ුයි අපි කට්ටිය පිටිපස්සේ බස් එකේ නැගිටලා සින්දු කී කී හිටියා. මට ගී ගායනා කරන්න බෑ, ආරාධනා කරන්න එපා. මං අපුඩි ගා ගා හිටියා, කට්ටිය සින්දු කී කී හිටියා. සර් අර කවුලෙන් බස් එකේ කවුලෙන් යුනිවර්සිටි එක පෙන්නලා කිව්වා පල්ලියේ ගුරු අරක තමයි ආයන කැම්පස් එක කොළඹ විශ්වවිද්‍යාලය කියලා. ඒ වෙනකන් ගුරුවරයෙක් හෝ දෙමව්පියෙක් මට කවදාවත් කියලා තිබුණේ නෑ අරක, ඒ කියන්නේ ආ විශ්වවිද්‍යාලේ යයි. ඔයාට යන්න පුළුවන්. ඔව් බොහොම විශ්වාසයෙන් කියනවා. මේක තමයි ඔයා එන විශ්වවිද්‍යාලය කියලා කිව්වේ. මේ ගුරුවරට අපි හරි ආදරේ, තරුණ ගුරුවරයා ඇවිල්ලා විශ්වවිද්‍යාලේ කතා අපිත් එක්ක කියනවා, අපිත් එක්ක ක්‍රීඩා කරනවා, සෙල්ලම් කරනවා, බැඳීමක් තිබුණා. ගෙදර ගිය වෙලේ ඉඳලා තරංග මහත්මාණෙනි මට වාක්‍යයක් ඇහෙන පටන් ගත්තා.
හල්ලේ ගුරු අරක තමයි ආයන විශ්වවිද්‍යාලේ. මං එදා තීරණය ගත්ත මේ චාරිකාව අවසන් කළ ගීබ දොස රාත්‍රියේ තීරණයක් ගත්තා. මම ආදරය කරන ගුරුවරයාත් හිතනවා නම් මා විශ්වවිද්‍යාලේ යනවා කියා ඇයි මන් නොයන්නේ. මං එදා තීරණය කරා විශ්වවිද්‍යාලේ යන එක යනවම තමයි. පටන් ගත්ත පාඩම් කරන්න. ලංකාවේ ඒ කාලේ තිබුණේ අයිලන්ඩ් රෑන්ක් එකක්. අයිලන්ඩ් රෑන්ක් එක ගත්තොත් ඒක ලංකාවේ පෙළ ගැස්ම ගත්තොත් 225 වෙනිය මම මාතරෙන් 23 වෙනිය විදියට උසස් පෙළ සමත්. ආ හොඳ තැනක්. ගෙදරයි ටිකක් බැලුවේ නැද්ද මොකද්ද මේ එකපාරටම වෙලා තියෙන්නේ කියලා? මොකද දැන් සාමාන්‍ය පෙළ යනකම් හිටපු සාමාන්‍ය ශිෂ්‍ය ටිකක් වෙනස් වෙලා තියෙනවා. අපි කියන අර මේ පාඩුවේ කෙනෙක් පැත්තකට වෙලා ඉන්නවනම් ඒක නා ටිකක් ඉගෙන ගන්නවා කියලාත් කියනවා. නමුත් ඔබ ඒ කාලවකවානේ වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. කොහොමද පෞලෙන් ආපු ප්‍රතිචාර මේ? පෞලේ හැට ජයනි මෙතන එක එච්චර තේරුනේ නැහැ. මොකද මම කොහොමටත් නිහඬයිනේ. කොහොමඩන් නිහඬයි. එතකොට පවුලේ අයට මං ගැන එහෙම ලොකු විශේෂ බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ. මම කරපු එකම දේ නිහඬව පාඩම් කරන ප්‍රමාණය වැඩි කරපු එක විතරයි. ඒ නිසා මම දිලිසෙන්න පටන් ගත්තා, බබලෙන්න පටන් ගත්තා කියන එක ගෙදරට එච්චර තේරුණේ නැහැ. පාසලේදී හැබැයි මම කැපිපෙනෙන ශිෂ්‍ය බවට පත් වුණා. පාසලේ එක දුටුවා. ඒ වට සාමාන්‍යයෙන් පාසලයි ගෙදර අතර ලොකු සබඳතාවයක් නැති නිසා වෙන ඒ පණිවිඩ ගෙදෙට්ට ආවේ නැහැ. ගෙදර මේක දැනගත්තේ ප්‍රතිඵල ආවට පස්සේ. අර විශේෂ තරුණ ගුරුවරයා හම්බුනේ නැද්ද මෑතක? අපෝ හම්බ වෙනවා කියලා කියන්නේ මම දැනුත් ඉඳලා හිටලා කතා කළා ස්තුතිවන්ත වෙනවා. ඕනම සම්මා ඒ කියන්නේ ගුරුවරුන්ට කතා කරන දේශනයකට ගියොත් මම එතුමව සිහිපත් කරලා දරුවන්ට ගුරුවරට කතා කරද්දී සිහි කරනවා. ඇයි ගුරුවරයෙකුගේ තනි වාක්‍යයකට පුළුවන් ළමයෙකු වෙනස් කරන්න. උඩු යටි කර ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. මේ වාක්‍ය තමයි මව විශ්වවිද්‍යාලයටන ශිෂ්‍යයෙක් බවට පරිවර්තනය කරේ. මේ වාක්‍ය සමහරට මේ වාක්‍ය නොකිව්වා නම් සමහරට මම අද ඉන්න තැන නොඉන්නත් ඉඩ තිබ්බා. ඒ කියන්නේ මගේ ජීවිතේ වෙනස් වුණේ. ඒක අදහස මේ උපාධිය නිසා මම මේ දුරාවා කියන එක නෙවෙයි. හැබැයි අර ඉගෙන ගන්න ඕන ගමනක් යන්න ඕන කියන එක නේ මගේ ජීවිතේ හමු වෙච්ච ගුරුරු දෙදෙනෙක්ගෙන් එක පළමුණු ගුරුවේ තමයි මං ගැන විශ්වාසය තියලා වාක්‍ය ප්‍රකාශ කරපු. ඒ තිලක් ජයවර්ධන කියන ගුරු මහත්මයා. උසස් පෙළ ප්‍රතිඵල ආපු වෙලාව අපි ඒකත් අහමු නේද? කොයි වගේ සතුටක්ද දැනුනේ දා දැන් අර හිටපුම කෙනා වෙනස් වෙලා තියෙනවා. අවුරුදු දෙකකින් දෙකහමාරකින් මේ සියල්ල වෙනස් වෙලා කොහොමද ඔය දේ දරාගත් සතුට? ඒක බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයක්ද දැන්? ඔය ඒක බලාපොරොත්තු කියන්නේ එතකොට මම ඉලක්කයටම හිතුවනේ විශ්වවිද්‍යාලය යන්න ඕන කියලා. ඒතර ඒ ප්‍රතිඵල ආවට පස්සේදී ඒ 3යි B එකක් තිබුණේ. ඒකල විෂන් 4ක් තිබ්බේ. ඒතර ඒ කියන්නේ ඒක අනිවාර්යෙන්ම විශ්වවිද්‍යාලයකට යා හැකි ප්‍රතිඵලයක්. ඒතර ඒ තුනක් තියෙනකොට B එකත් මට විශ්වාසය ලියපු විදිහත් එක්ක B එකත් ඒකට ආසන්නව ඇති කියලා. ඒතර අනිවාර්යෙන් යන්න පුළුවන්. සතුටුයි ඒක දැක්කට පස්සේ. මොකද පාසලේ ඒ කියන්නේ ඒ කාලේ මේ අන්තර්ජාලයෙන් බලන්න බෑ. පාසලට ගිහිල්ලා බලන්න. පාසලට ගිහිල්ලා අලුපුවකින් බලන්න ඉතින් බැලුවම හරි සතුටුයි. මම එක දිගටම ඒක බලලා ගෙදරම තමයි ආවේ. ඇවිල්ලා අම්මට තමයි මම ඉස්සෙල්ලම මේ මට කැම්පස් යන්න පුළුවන් අම්මේ කියලා කිව්වේ. පාසලේ වැඩිම ලකුණු ගත ශිෂ්‍යද? නෑ මට වඩා ඒ හතර ගණිපු කට්ටිය හිටියා. මට වඩා ඒ හතර ගණිපු 3 දෙනෙක් හිටියා. ඊට පස්සේ මගේ ප්‍රතිපලය. දැන් අර තිලක්ස එදා පෙන්නපු විශ්වවිද්‍යාලයට ආවට පස්සේ කොහොමද ඒ ජීවිතේ? ඔව්. ඒකේ වැදගත් දෙයක්. මේක නරඹන කෙනෙක් ජීවිතෙන් දෙයක් ගන්න අපේක්ෂා කරනව නම් එයාටත් පණිවිඩයක් එක්ක තරඟ මහත්මාණෙනි මම A level කරලා දැන් අපේ කාලේ විශ්වවිද්‍යාලේ පටන් ගන්න මේ පරක්කුවක් තිබ්බා. අර 80 ගණන් වල තිබුණු කලබලත් එක්ක විශ්වවිද්‍යාල ආරම්භ කරන පරක්කුව. එතකොට අපිට පටන් ගන්න අවුරුදු 2ක් විතර ගියා. 2ක් විතර ගෙදර ඉන්න ඕනේ. මම කර දෙ මේක හුඟක් වැදගත් පණිවිඩයක්. මම මේ අවුරුදු 2 හෝ එකමාර ගෙදර හිටියේ නැහැ. දැන් ප්‍රතිඵල දැක්කම මට තේරුණා මට යන්න පුළුවන් කියලා විශ්වවිද්‍යාලේ. මම කරේ මොකද්ද? ටික කලක් ගෙදර ඉඳලා ක්‍රස්සාවක් වගේ කොළඹට ආවා. එතකොට ඇත්තටම මම විශ්වවිද්‍යාලේ පටන් ගන්නට මත්තෙන් කොළඹට ඇවිල්ලා ඉවරයි. ඇවිල්ලා ක්‍රස්සාවක් කරන්න පටන් ගත්තා. මේක මං ජීවිතේ ගත්ත ඉතාම වටින තීරණයක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ අධ්‍යාපන ඉවර කරලා උපාධිය අරගෙන ක්‍රස්සාවක් කරන්න ඉන්නේ නැතුව A levels කරලා රස්සාවට ආපු එක. මොකද්ද පළවෙනි රස්සාව? මම ඇත්තටම මුලින්ම කරේ මාසික වැටුපක්වත් නැති තනතුරු ස්ථාවරවත් නැති රස්සාවක්. අලෙවි කරුවෙක් විදිහට පාර දිගේ ඇවිදිමින් අලෙවි කටයුතු කරපු එක. මුලින්ම කරේ. ඔතනම ගැටලුවක් තියෙනවානේ. මොකද හේතුව විශ්වවිද්‍යාල අපේක්ෂකෙක්. ඒ විතරක් නෙමෙයි උපාධියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. රැකියාවක් කරන්න ඕන නිසා මේකෙන් ලබා ගන්න ඕන අත්දැකීම් ටිකින්ද අද මේක කරන්න පටන් ගත්තේ? සල්ලි ටිකක් අතට ওই කාලේ දිනවන කොච්චර දෙයක්ද කියලා හිතන තැනක් තියනවනේ නේද? මොකක්ද මේ පටන් ගත්තේ? හේතුව මොකක්ද පළවෙනි රැකියාව තෝරගන්නේ? අයි පුංචි කාලේ ඉඳලා මම දැක්ක අපේ අම්මලා තාත්තලා අපිව ජීවත් කරවන්න මහන්සි වෙනවා කියලා. මට දැඩි හැඟීමක් වුණා
උසස් පෙළට වෙනකන් විතරයි අම්මටයි තාත්තටයි මම බරක් වෙන්නේ. එතනින් එහාට මගේ කටයුතු ටික මම බලාගත යුතුයි. දැඩි හැඟීමක් තිබ්බා. දැන් සමහර දෙමව්පියෝ හිතනවනේ ළමයිට දුක් දෙන්න හොඳ නෑ, ළමයිට දුක් අපි අපිට අපි විඳ දුක ළමයිට විඳින දෙන්න හොඳ නෑ, අපි ළමයිට ඔක්කොම කරලා දෙන්න ඕනේ කියලා. මං කියන ඒක එහෙමම නෙවෙයි වෙන්න ඕනේ කියලා. දැන් මම දියුණුවනේ, මම සාර්ථක වෙන්න ඕනේ කියලා හිතුවේ තරඟ මහත්මයානේ කුඩා කාලේ ඉඳලා දෙමව්පියෝ විදිපු දුක දැකලා. ඒ නිසා මට හැඟීමක් තිබුණා අම්මයි තාත්තයි මේක නිදහස් කරන්න ඕනේ, මේ දිනට හැමදාම මේක කරන්න බෑ කියලා. ඒක තමයි මම රැකියාවක් හොයාගෙන කොළඹට එන්න හේතු වෙච්ච කරුණ. ඒක එක. දෙක, මට ඕනුණා අපේ අම්මටයි තාත්තටයි අභිමානයක් දෙන්න. අභිමානයක්. ඒතර අපේ ගමේ සාමාන්‍යයෙන් කෙනෙක් තමගේ දරුවෙක් කොළඹ රස්සාවක් කරනවා කියන එක පොඩි ගෞරවයක්. ඒ කියන්නේ පුතා කෝ කියලා හුවන් දැන් එයා කොළඹ කම්පැනි එක වැඩ කියලා තමයි කියන්නේ. ඉතින් මට ඕනුණා කොළඹට ඇවිල්ලා ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදන්න. අපේ අම්මයි තාත්තයි මේ පුතා පදිංචි කොළඹනේ, අපි මේ පුතාලා ගෙදර යනවනේ කියලා කොළඹෙනව දකි. එතන මම ඇත්තටම කොළඹ ආවේ යුනිවර්සිටි යන්න ඕන හන්ද නෙවෙයි. රස්සාව කරන්න ඕන හන්දත් නෙවෙයි. කොළඹ ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදන්න ඕන හන්ද. ඒක ඉලක්කයක්. එහෙම ආපු ගමන. ඔව්. දැන් එතකොට මේ මොහන් පල්ලිගුරු කියන පාසල් ශිෂ්‍යයාට හෝ මොහන් පල්ලිගුරු කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හෝ කොයි හරි තැනකදී ඉලක්කයක් තිබුණාද ජීවිතේ මම මෙන්න මෙතෙන්ට එනවයි කියන කාරණාව ගැන? ඔව්. මුල් කාලේ තිබුණ දියුණු වෙන්න ඕනේ කියන ඉලක්කය. හැබැයි දියුණු වෙන්නේ කොහොමද කියන අදහසක් නෑ. දියුණු වෙන්න ඕනේ කියලා. මම කියවපු පොතක ඒ කියන්නේ පාසල් අවදීදී ඉඳලා මම පොත් කියවන්න හරි ආසයි. ඒකට තරඟ මහත්මනි යමක් කියන්න ඕනේ. මම මේ සමහර ඒවා කියන්නේ අර සමාජයටත් පණිවිඩ ලෙසයි. මගේ තාත්තා පහුගිය කාලේ නැති වුණා. මගේ තාත්තා හුඟක් ඒ කියන්නේ රජ මං කියන්නේ රජයේ රස්සා කරපු උපාධි කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි මගේ තාත්තගේ හොඳ පුරුද්දක් තිබුණා. ඒ පුරුද්ද තමයි තාත්තා පුංචි කාලේ ඉඳලා පොතපත කියවන උනන්දුවකුයි. ඒ නිසාම පොත් එකතු කරලා තිබ්බා. ඒතර අපේ ගෙදර අපි ඉපදෙනකොට සාමාන්‍යයෙන් පොත් එකතුවක් ඒ කියන්නේ පොත් 500ක විතර වගේ එකතුවක් තිබ්බා. ඒතර පොඩි කාලේ ඉඳලා අපි ඉබේම හුරු වුණා පොතපත කියවන්න, පොතපතත් එක්ක ගැවසෙන්න. අපේ ගෙදර පොත් තිබ්බා. ඔය කියපු පොත් අතර මොන හරි පොතක තිබුණා ජීවිතේ කඩා වැටිලා සීදිවි හානි කරගන්න මට්ටමට වගේ ගියපු සමහර මිනිසුන් ජීවිතේ නැවත වෙනස් කරගෙන ඒ ජීවිත දිනපු මිනිසුන්ගේ කතා. ඒක හරියට කියතොත් අපි නිකන් අර ඇඩ්වෙන්චර් ටුර් එකක් කියන්නේ. ගියාම අපි ත්‍රාසජනක අත්දැකීමකට මූණ දීලා පස්සේගෙන හරි සතුට වෙනවා වගේ. එයාලා යාලගේ කතාව කියලා තුන මම මෙහෙම හිටියා, මම මැරෙන්න සීදිවි හානි කරගන්න ගියා, හැබැයි මං ජීවිතේ වෙනස් කරගෙන මෙච්චර දියුණුණා කියලා. මේක කියව මේ කතා දෙක තුනක් කියව මට නිකන් හිතුන මමත් ඒ වගේ ජර්නි එකක් ගමනක් යන්න ඕනේනේ. තරග මහත්මයා ඔබ විශ්වාස කරන රුපියල් 1100ක 100ක් සාක්කුවේ දාගෙන බස් එකේ නැගලා මම කොළඹ එන්නේ. 1100යි. 100ක් දුන්නේ මගේ අම්මා. රුපියල් 1000 දුන්නේ මගේ වැඩිමල් සහෝදරිය. මම හිතන එක අක්කා ගාව තිබුණු සීළු මුදල් වෙන්න ඇති. රුපියල් 100 අපේ අම්මා අතේ ඒ වෙලාවේ තිබුණු සීළු මුදල් වෙන්න ඇති. අද වගේ මතකයි අර අඳන් හිටපු ඇඳුමේ ගැටය ලියලා රුපියල් 100 අතර දුන්නා. ඒ දෙකම අතර දුන්නේ. ඕක අරගෙන තමයි කොළඹ ආවේ. ඇවිල්ලා පටන් ගත්තේ. එතකොට ඒක අර නිශ්චිත මම මෙහෙම කරනවා කියන එකක් නෙවෙයි. හැබැයි මේ ගමන ගිහිලි කෙනෙක් දෙමෝපියන්ගේ දේවල් නැතුව ගමෙන් මුකුත් ගේන්නේ නැතුව අත් දෙක වනවන කොළඹට ඇවිල්ලා කොළඹ ගමනක් යන්න ඕනේ කියන එකක් තිබ්බා. එහෙම කොළඹ ගමනක් යන්න ඕනේ කියලා හිතේ තියාගෙන වැඩිපුරම උත්සාහ කළේ මේ මොකද්ද ගෙයක් එක්ක ඉඳමු. තමයි වැඩිපුරම ටාකට් එක වෙලා තිබුණේ. ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන. හරි. එතකොට අපිට කියන්නකෝ දැන් ඔය තැන් ටික කරගෙන යනකොට පළවෙනි රස්සාව කරන් යනකොට අතර තියෙන මුදල් ප්‍රමාණය ටිකක් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අර ගමෙන් අරන් ආපු මුදල් ටිකත් වියදම් වෙන්න පටන් ගන්න තැනක් තියෙනවා. ඇත්තටම මට දැන් කොළඹ ඇති කියලා ගෙදර යන්න ඕන කරන හේතුරු තැනක් තියෙනවා. කීයටවත් නැද්ද? කොළඹට ඇවිල්ලා මම ප්ලේන් ටියක් හදාගෙන තේ එකක් හදාගෙන කඩෙන් පාන් කෑල්ලක් පාන් කාලක් ගෙනල්ලා ඒක පොඟගෙන කාලා ජීවත් වෙලා තියෙනවා. දන්නේ නැහැ කවුරුවත්. ඒලට එහෙම ජීවත් වෙලා තියෙනවා. කාඩ්බෝඩ් කෑල්ලක් එලාගෙන අයිනක නිදාගෙන තියෙනවා. අයින කොහෙද කියලා මම තාම කිව්වේ නැහැ. අගුල් පිල්වල නිදාගෙන තියෙනවා. ඒක නට කොළඹට ආගමන් බෝඩිමක් හොයාගෙන බෝඩිමකට සල්ලි ගෙවන තරම් සල්ලි නැහැ. වත්තුවක් නැහැ. එක වේලක් කාලා ඊළඟ වේල නොකා හිටපු අවස්ථාවක් තියෙනවා. ඊළඟ වේල කන්න හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි කවදාවත් මට අත්තරලා යා යලිමා අපහසු යා යුතුයි කියලා නම් හිතුනේ නැහැ. මං හැමදාම හිතුවේ ගමෙන් කොළඹට ආවට වඩා වෙනස් විදිහකින් තමයි මං ආපහු ගමට යන්නේ. හොඳයි. අපි පොඩි විරාමයක් ලබා ගන්න ඕන. ගමට ගිහින් එතනින් එහාට ආයෙමත් කොළඹට ආවේ කොහොමද කියලා ආයෙමත් කතන්දරේ හරි රසවත්
ඒ දුෂ්කර ගමනක ප්‍රතිඵල අද ආපහු හැරලා බලනකොට මම සතුටින් කතා කරන්න පුළුවන්. එහෙම අනාගතයක් ඔබට තියේවි. එහෙම නැත්නම් ඔබට පුළුවන් වෙයි මේ වගේ කතා තව කෙනෙකුට කියන්න. ඒ සඳහායි අපි මෙවැනි චරිත අපේ මැදිරියට ගෙන්න ගන්න. රැඳිලා ඉන්න අපිත් එක්ක කෙටි විරාමයකට ගිහිල්ලා යලිත් ඔබව මුණ ගැහෙනවා. විරාමයෙන් අනතුරුව නැවතත් සුන්දර ඉරිදාවතක එකතලා ඉන්න අපි බොහොම සුන්දර බොහොම ආදරණීය කතා බහ ගැනවිලා ඉන්න. හැබැයි ගමන ඒ තරම් ලේසි නෑ. ගමන හරි දුෂ්කරයි. අද වෙනකොට ජයග්‍රහණය කරන්න ඕන ගොඩාක් දෙනකොට පාර පෙන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ කතා බහ කරන්නේ. එතුමා විරාමයට යන්න පෙර ආතු මොහන් පල්ලිගුරු මහත්මයා අපිත් එක්ක කියපු කාරණාව තමයි අගුපිල්වලත් ඉන්න සිද්ධ වුණා. බොහොම දුෂ්කර කාලයක් හිටියා. වේලක් කාලා වේලක් බඩගෙන ඉන්න සිද්ධ වුණා. මේ වගේ කාරණාත් එක්ක කවදාවත් ලංකාවේ තියෙන සියලු නාලිකා වලට ඔබතුමා ගිහිල්ලා තියෙනවා. ඒක අපි දන්නවා. අපිත් එක්කත් වැඩසටහන් ගණනාවක් කරලා තියෙනවා. නමුත් කවදාවත් නොකියු කතා අද දවසේ කියවෙමින් යන වෙලාවක් මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අර ටිකෙන් ටික ජීවිතේ ගොඩනගෙන පටන් ගත්තා. ඒ කියන්නේ ඉස්සෙල්ලම ඒ අතරේ විශ්වවිද්‍යාලේ පටන් ගත්තා. රසාවෙන් අයින් වුණේ නැහැ. රසාව කන්න රැකියාව කරන ගමන්ම යුනිවර්සිටියකට ගියා. එතකොට අර කැම ප්‍රශ්න තියෙද්දි මොකද කැම්පස් එකේ කැන්ටින් එකෙන් කන්න පුළුවන්. ඔව් කැන්ටින් එක තියෙනවා. ගාන අඩුයි. එතන හිටියා. එතන ඉඳගෙන වියදම ගොඩක් අඩු වුණා. ඊට පස්සේ ඔබ විශ්වාස කරන්න යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වෙන කලින් මම ඉඩම අරගෙන ඉවරයි. ඉඩම ගත්තා. එතකොට රැකියා කීයකට මාරු වෙනවද මේ? නෑ රසාව දිගට ඒ රසාව දිගටම කරා. ඒක මම අවුරුදු 13ක් කරා. ඒ කියන්නේ තවමත් පාරේ ඇවිදිමින් යන රස්සාවද මේ කියන්නේ? අලවි කරුවෙක් මම ඒක කොමනත් ඒ ස්ථාවර ඒ කියන්නේ පර්මනන්ට් පොෂන් එකකට ගියේ. මොකද පර්මනන්ට් පොෂන් එකකට ගියොත් උපාධිය කරන්න බැරි වෙනවා. අර පර්මනන්ට් නෝනම මේ දෙක කලමනාකරණය කරගන්න පුළුවන්. ඒ නිසා අවුරුදු 5ක් 6ක්ම පර්මනන්ට් පොෂන් එකකට නොගින් ජස් ඇස් අ සෙලර් පාරේ ඇවිදිමින් අලවි කරුවෙක් විදිහට වැඩ කළා. හම්බ කරා. හැබැයි හම්බ කළා ඉඩම ගත්තා. ගමන ලේසි නෑ. ලේසි නෑ. නමුත් ඒක සාර්ථකයි. අන්න ඒකයි. සාර්ථක වෙලා තියෙනවා. දැන් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලබන ගමන්ම මෙහෙම රැකියාවක් කරන එක කොයිතරම් දුෂ්කර තැනක් තිබුණාද? එහෙම නැත්නම් අධ්‍යයන කටයුතු කරගෙන යනකොට බාධා වෙන තැන් තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මේ වගේ රැකියාවක් කරන එක සමහර තැන්වලදී විවේචනයට ලක් වුණු තැන් තියෙනවා. මොකක්ද? කොහොමද දැනුනේ කාලේ? එකම දේ ජයනි මෙතනින් ඒකෙදි දැන් මේ දෙකම ඉලක්කනේ. දැන් ඉගෙන ගන්නවා කියලා කියන්නේ විභාග ටික ලියන්න ඕන, පාඩම් කරන්න ඕන. ඒතකොට ඒක ලොකු ප්‍රෙෂර් එකක් ඇත්තටම. අනිත් පැත්තෙන් අලෙවි කරුවෙක් කියන්නේ අලෙවි ඉලක්ක ටිකක් තියෙනවා. ඒක සම්පූර්ණ කරන්න බැරුවොත් එතින් ප්‍රධානියා එතන ලොකු පීඩනයකුත් දෙනවා. ඒ පීඩනය තිබ්බා. ඉතින් මම කරන්නේ මොකද්ද? මේ දවල්ට පැය කීපයක් හොඳට වැඩ කරලා අලෙවි ඉලක්ක ටික සම්පූර්ණ කරගන්නවා. මට හුඟක් උදව් කරන යාළුවෝ හිටියා. ඒ යාළුවෝ විශ්වවිද්‍යාලේ. එයාලගේ මොකද කරන්නේ? අර සටහන් ටික ෆොටෝකෝපි ගහගන්නවා. ලෙක්චර්ස් වලට යන්න බැරි වුණොත් ඒ ටික ගිහලා කෑ වෙනකන් ආපහු පාඩම් කරනවා. ඉතින් මම ඒ කාලේ උදේ 5 ඉඳලා රෑ 11 12 වෙනකන් වැඩ කරනවා කෝතින් නිවැරදි. ඒතර වැඩ වර්ග දෙකක්. එකක් උපාධියට සූදානම් වෙන එක, අනිත් පැත්තෙන් රස්සාව කරන එක. ඒතර ඒක දවල් දවස් රස්සාව කරලා රෑට පාඩම් කරන එක තමයි කරේ. මේක සාර්ථක කරගත්තා. සාර්ථක කරගත්තා. මේ යෞවන කාලේනේ ආදර සම්බන්ධතාව එහෙම ඔය කාලේ පටන් ගත්තේ නේද? පාපොයි දෙයනේ. කැම්පස් ජීවිතයේ ඒක නිකන් අර මේ ඒක නැත්තං ලුණු නැති හොද්ද වගේනේ. ඒ නිසා ඔය පොඩි ලුණු දාගන්න නැති. ඒවා විශ්වවිද්‍යාල ජීවිතේ නොතිබ නෙවෙයි. ඒව හැබැයි දිගට ගියපු ඒවත් නෙවෙයි. ඒ වෙලේ අර කැම්පස් කාලේ තිබුණා, ඇති වුණා, නැති වුණා. විවාහ වුණේ අපිට කියන්නක දැන් එතනින් එහාට කොහොමද විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වුණාට පස්සේ දැන් උපාධියක් තියෙන කෙනෙක් මේ රැකියාව ඉදිරියට කරගෙන යනවා කියන එකෙත් ගැටලුවක් තියෙනවා. මොකද හොඳ රැකියාවකට යන්න පුළුවන්කමක් තියෙන වපසරියක් තියෙනවා. මොකද කළේ? මොකක්ද හිතුනේ මෙතනදී? ඒක වැදගත්. මට තියෙන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ වූ උපාධියක් මනියන් බැංකේ. මුදල් හැ බැංකෝ. සාමාන්‍යයෙන් ඒ උපාධිය කළ පන්ති සාමර්ථ්‍යයක් ගත කෙනෙකුට සෙන්ට්‍රල් බැංක් එකට වගේ තැනකට යන්න පුළුවන්. එහෙනම් මොන බැංකුවේ වැඩ කරන පුතෙක් ඉන්නවා කියලා ගන්න පුළුවන් මට්ටමක් තිබ්බා. තිබ්බා. මගේ ගොඩක් යාළුව ඇත්තටම දැනට ඉන්නෙත් මාත් එක්ක සමකාලීන අය ගොඩක් ඉන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ. මගේ පවුලේ එකම එක ඥාතියෙක් හිටියේ තාත්තගේ මල්ලී. එයා ගුරුවරේ.
එයා විතරමයි හිටියේ උපාධි මට අපිට කලින් උපාධිය ගත්ත ගුරුවරේ. එතකොට ඒ බාප්පගේ උමනාව තිබුණේත් මම රජයේ රසාව කරනවා දකින්න. දෙමෝපියන්ගේ උමනාව තිබුණේත් රජයේ රසාව කරනවා දකින්න. හැබැයි මම නොකරපු වැඩේත් රජයේ රසාවකට නොයන එක. ඒ කියන්නේ උපාධිය අරගනිද්දිත් මම ස්ථාවර වැටුපක් නොලබන අලවිකරුවෙක්. හැබැයි කැණිමැතිනේ ඉන්නේ මම කවදාවත් රජයේ රසාවකට ඉල්ලලා නැහැ. ඉන්ටර්වියු එකටවත් ගිහිල්ලා නැහැ. මගේ ජීවිතේ නිශ්චිත ප්‍රතිපත්තියක් තිබ්බා මම රජයේ රසාවකට යන්නේ නැහැ කියලා. හේතුව තමයි මට තේරුණා මගේ ඉලක්ක ටික රජයේ රැකියාවකට ගිහිලා ගන්න වැටුපෙන් සම්පූර්ණ කරගන්න බැරිය. ඒ වගේම මගේ තියෙන දක්ෂතා ටික මට ඒ වගේ තැනක හරියට ආයෝජනය කරන්න බැරිය. ඒ නිසා මම තෝරගත්තෙම පෞද්ගලික අංශ ගමනක් යනවා කියන එක. ඒක හද වෙද්දි වැරදිලා නෑ. වැරදිලා නෑ. අපි වගේ තමයි අපිත් එහෙම පොඩ්ඩක් හිතුවා. අපි එහෙම වෙන්නේ. රජයේ රස්සාවකට ඉල්ලලත් නෑ ගිහිල්ලත් නෑ. මේ කොහොම නමුත් දැන් ඔතනින් පස්සේ අලවිශේෂයේ කාලාන්තරයක් රැඳෙනවා නේද තවත් ආයතනත් එක්ක ඔබතුමා. අලවි අංශයේදී ඊට පස්සේ මම අලවි උපාධි ඉවර කරාට පස්සේ මම ඉහළ උසස් වීම වලට යන්න පටන් ගත්තා. උපාධි නිසා නෙවෙයි. එතකම මම උසස් වීම නොගෙන සිටියා. දුන්නත් ගත්තේ නැහැ. ඒ ආයතනෙමද? ඒ ආයතනෙම. ඒකට ඒ ආයතනෙ මම කළමනාකරු වෙනකන් ආවා. ඊට පස්සේ ඔය ටික ටික මම අර කතිකත්වයේ පොඩි දක්ෂතාවයක් තිබුණා හන්ද ඔය පුහුණු කිරීම කියන එක පටන් ගත්තා. ඒ කියන්නේ අලුතෙන් එන කාර්ය මණ්ඩවට දෙයක් කියලා දෙන එක ඒවා. අත්දැකීමුත් එක්ක. අත්දැකීමුත් එක්ක. අවුරුදු ගානක දැන් අත්දැකීම්නේ. එතකොට මම ආයතනයකට පොඩි පුහුණු වැඩසටහනකට ගිහිපු වෙලාවක එතන හිටපු සභාපතිතුමා ඒක දැක්කලා එතුමා මට ආරාධනා කරා ඒ ආයතනයට සම්බන්ධ වෙන්න කියලා. එතකොට මම දෙවෙනි ආයතන අර පළමු ආයතනෙන් අයින් වෙලා දෙවෙනි ආයතනයට රැකියාවට ආවා මේ කළමනාකරු අලවි කියන්නේ මැනේජර් මාකටිං කියන තනතුරට. එතන ඇවිල්ලා හොඳට අතපය දිගහැරලා වැඩ කරා. ඇත්තටම ආවේ බ්‍රාන්ච් එකක් බාරව. ඒනට මම අතපය දිගහැරලා වැඩ කරපු ප්‍රතිඵලය තමයි මුළු බ්‍රාන්ච් නෙට්වර්ක් එකම මට බාර දීලා අධ්‍යක්ෂ අලවි කියන තනතුරට යනකම් උසස් කරා. ඒ ඉල්ලලා ආපු වැටුපු දෙගුණ කරලා වාහන දීලා ඔක්කොම කරලා හොඳට. ඒතර කරා ඇත්තන අවුරුදු තව අපි අවුරුදු 3 4ක් විතර වැඩ කරා. වැඩ කරනකොට තරංග මහත්මයා මට තේරුණා මගේ හැකියාව ඇයි මං වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැත්තේ? ඇයි මං වැටුපකට හිර වෙලා ඉන්නේ කියලා. ලක්ෂ ගානක වැටුපක්. ඊට පස්සේ වාහන unlimited fuel telephone සේරම දාලා ආයි බින්දුවෙන් පටන් ගන්න එළියට බැස්ස. තමන්ගේ දේක් පටන් ගන්නම් කියලා කිසි දෙයක් නැතුව ආයි පටන් අරගෙන ඔය life skill academy කියන එක පටන් ගත්තා. අපිට තව විනාඩි 10ක් වගේ පොඩි කාලයක් තියෙන කියලා අපි නිෂ්පාදකතුමා කියනවා මේ කාලට කරලා. ඒක නිසා අපි ඉක්මනින් යමු. හරි. විශේෂ තැන් දැන් අපි ප්‍රශ්න අහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද ජයනි? ඒ නිසා ඔබතුමා අපිට කිව්වොත් එම් අපේ හිතතුන්ටත් වටින. එතනින් පස්සේ කොහොමද ජීවිතය වෙනස් වෙන්නේ? ඇකඩමික පටන් ගත්තට පස්සේ කොහොමද? මොකද්ද වෙන්නේ? එතනින් එහාට ජීවිතේ හුඟක් වෙනස් වෙන පටන් ගත්තා. ඇකඩමික පටන් අරගත්තාම විවිධ අපි ආයතනත් එක්ක වැඩසටහන් කරන්න පටන් ගත්තා. ඒව කරනකොට විද ඒක දකින්නකොට මේ ඔබ වලා වගේ ආයතන වලින් ආරාධනා එන්න පටන් ගත්තා. ඒකත් එක්ක සම්පූර්ණම තත්වය වෙනස් වුණා. වෙනස්සලේ ඒ කියන්නේ මටවත් ඒ කියන්නේ ආපස්සට හැරිලා බැලුවොත් රට තුල ඒ කියන්නේ ඔබ වැනි මාධ්‍ය ආයතනට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒකට උදව් කිරීම ගැන අපිට ඒ කියන්නේ මටවත් හිතන්නේ කියන්නේ ආපස්සට හැරිලා බලුවන් හිතන්න බැරි මට්ටමකට රට තුල ඒ කියන්නේ ගන්න සරලව කියතොත් දේශකයෙක් ලෙස ලේකකයෙක් ලෙස මඟ පෙන්වන්නෙක් ලෙස ගත්තොත් මේ රටේ යන්න තියෙන ඉහළම මට්ටමකට දල වශයෙන් මම දැන් ඇවිල්ලා අවසන්. ඒක නෙවෙයි මට මෙතනින් අහට රට තුල යන්න දෙයක් කරන්න දෙයක් නැහැ. ඒක ලංකාවේ ආතර විශාල ප්‍රමාණයක් එක වැඩ කරනවා. විශාල පිරිසක් පුහුණු කරලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. සාමාන්‍ය රටේ ජනගහණයෙන් අඩු ගානේ 4න් එකක්වත් මොහන් පල්ලිගුරු කිව්වොතින් දන්නවා ඇති කියලා මම හිතනවා. අනිවාර්යයෙන් ඒක දන්නවා. දන්නවා ඇති. මොකද ගංගුවට ගියාම කතා කරන අයගෙන් තේරෙනවා. මම ඒ ටික කිව්වේ ලොකු කමට නෙවෙයි. අර බින්දුවෙන් පටන් අරගෙන කොතරම් දුරක් කෙනෙකුට යා හැකිද කියන පණිවිඩය සමාජගත කරන්න වෙන දෙයකට නෙවෙයි ඒක සමාජගත කරගන්න. ඉතින් මේ වෙලාවේ පණිවිඩයක් මට දෙන්නට අවස්ථාවක් ඔබ දුන්නොත් සමාජයට අපි අර පාසල් යනකොට එහෙම සාම්ප්‍රදායික රැකියා ටිකක් නේ හැමෝම ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒ දැන් මම මගේ ගමන ඇවිල්ලා තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා රාමුව තුල නෙවෙයි. දැන් පාසල් යන කාලේ දේශකයේ කිය පුහුණු කරුවෙක් කියන එකක් දන්නේවත් නැහැ. හැබැයි මට හිතෙනවා මං ඉපදුනේ මේකට තමයි කියලා. ඒ කියන්නේ අපි තුල යම් කිසි ටැලන්ට්ස් ටිකක් තියෙනවා. ඒක කොතනක හරි අපිට හරියට පාවිච්චි කරගන්න පුළුවන් වුණ තැනදී අපිට යන්න පුළුවන් සීමාව අසීමිතයි කියන පණිවිඩය කියන්න පුළුවන්. ඉතින් දෙමෝපියන්ටත් මට කියන්න ඕනේ යම් යම් දේවල් වලට පමණක් අපි අපේ දරුවන්ව මේකම කරන්න කියලා යොමු කරන්න ඕනේ නෑ. විවිධ පැතිවලට යන්න පුළුවන්. අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඔව් වර්තමාන තත්ත්වයන් මේ සමහර ඒවා පරණ ඒවා සමහර ඒවා කලින් ඒවා මේ මෙතකොට මේක ගත්තොත් ජනි මෙතනින් මම ලංකාවේ හමුදාව ඊට පස්සේ විශ්වවිද්‍යාල පෞද්ගලික ආයතන රාජ්‍ය ආයතන කියන්නේ බන්ධනාගාර ඊට පස්සේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච අයව පුනරුත්ථාපනය කරන තැන් ආදී සරලව ගත්තොත්
රැකයා නොකරන කෙනගේ ඉඳල රැකයා කරන කෙන දක්වා. පෞද්ජලක ආයතනවල ඉඳලා රාජ්‍ය ආයතනය දක්වා. ඊට පස්සේ සිවිල් පුරවැසියාගේ ඉඳලා හමුදා නිලධාරියා දක්වා. ඊට පස්සේ සමාජින් යහපත් පන්සලට එන යහපත් මනුස්සයාගේ ඉඳලා යම්කිසි වරදක් කළ බන්ධනාගාරගත වෙච්ච පුද්ගලයා දක්වා මේ සෑම මට්ටමක සමාජ කණ්ඩායම වෙනකොට ආමන්ත්‍රණය කරන අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් අපිට එක තැනක් අමතක වුණා, එහෙම නැත්නම් අතහැරින්න ගියා. ආදරණීය බිරිඳ සහ වර්තමාන පවුල් පසුබ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් තත්ත්වයකට තියන්න කිව්වා. ටිකක් පොඩ්ඩක් නේ අපි අය ගැන මතක් කරන්නේ. මම ඒත් කොළඹ විශ්වවිද්‍යාලෙම ඉගෙන ගත්ත තරුණියක් තමයි මේ විවාහ වුණේ. ඒක ආදර සම්බන්ධතාවයක්. සජීවනි ප්‍රියංගිකා, මට දරුවන් දෙදෙනෙක් සිටිනවා. පවුල් ජීවිතයත් නිවිහැනහිල්ලේ ගත කරනවා. එකම දේ මට පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද මම මාසෙ දවස් 28ක් විතර සාමාන්‍යයෙන් වැඩ කරනවා. දවස් දෙකක් විතර වගේ තමයි ගෙදර ඉන්නේ. ආ රාත්‍රියේ විතරයි. ඉතින් ඒකත් බොහොම සොඳුරුව ඒ ගමන යනවා. ඒ ගමනත් ලස්සන්ට යනකොට දැන් ඔබ මං අර කලින් කතාබහේදී කියපුවම දෙයක් තමයි මේ හුඟක් දෙනකොට පාර පෙන්නපු කෙනෙක් කියලා අපි කිව්වනේ. ඒ නිසා ඔබට ඕනෑ තරම් පුද්ගලව හම්බ වෙනවා. ධනපති පන්තියේ ඉඳන් නිර්ධන පන්තිය යනකම් බොහෝම පිරිස ඔබට හම්බ වෙනවා. මෙහෙම හම්බ වෙන පිරිස අතරින් ඔබට කියලා නැද්ද දැන් ඔබේ ජීවිතය වගේම ජීවිතේ දිනන්න කැමති අය? ඒ වගේම ඒ ජීවිතේ දිනාගත් අත්දැකීම් වෙන කොහොම අත්දැකීම්ද හුවමාරු වෙලා තියෙන ඔබත් එක්ක කතා කරනකොට උන් තරම් ඇති? ඒ දෙවර්ගයේම ඉන්න ජෛන මෙතිනියනේ එක පිරිසක් එයාලගේ ජීවිත සාර්ථක කරගෙන ඒ සාර්ථකත්වයේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්නවා. ඔබ කිව්වා හරියි, විශාල පරාසයක් අපිට හමු වෙනවා. ජීවිතය ජයග්‍රහණය කරන බලාපොරොත්තු වෙන මගේ රටේ තරුණ දරුවෝ ගොඩාක් අපිට හමු වෙනවා. එයාලගේ ඇස් දිලිසෙන බලාපොරොත්තු වලින් මං හරි ආදරේ එයාලා හමු වුණාම එයාලට දිනු වෙන්න ඕනේ. ඒ අය හමු වෙනවා. තා කට්ටියක් හමු වෙනවා. එයාලගෙන තමයි මට දුක. එයාලගේ දැන් වයස අවුරුදු 50 55 48 වගේ. එයාලා කියනවා සර්ල වගේ අය අඩු ගානේ මීට අවුරුදු 10කට 15කටවත් කලින් අපිට හමු වුණා නම් අපේ ජීවිත අද මේ තැන්වල නෙවෙයි කියලා. මට ඔවුන් ගැන හුඟක් දුක හිතෙනවා. මොකද මේ හැම මිනිස්සෙක්ම මැණිකක්. එකම දේ කට්ටන් පොලිෂ් කරන කවුරු හරි ඉන්න ඕනේ. අන්නේ අයට ඔවුන්ව මග හැරිලා එයාලා ජීවිතේ පසුතැවෙනවා. ඉතින් ඒක ආපහු නිවැරදි කරන්න බෑ. අමාරු. ඒ වගේ කාරණාවක් ගැන කතා කරපු වෙලාවක දැන් රටේ ඉන්න සමහර පිරිසකගේ තියෙන අදහසක් තමයි ආර්ථික අවපාත, ආර්ථික කඩාවැටීම්, රටේ තියෙන අස්ථාවර මේ හැම දෙයක් එක්කම මුගක් අය කොහොම හරි රටින් එළියට යන්න ඕන කියන කාරණාව සහ මේ රටේ ඉඳලා හරියන්නේ නැහැ වගේ ඍණාත්මක අදහස් ගොඩක් තියෙනවා. වර්තමාන පරපුරට දෙන්න තියෙන පණිවිඩය කොයි වගේද? දැන් ඒ ගැන මගේ තියෙන අදහස තමයි මම මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ධනෙන් නම් ඉගෙන ගත්තේ. මට ඉගැන්නුවේ ඉගෙන ගත්ත දේන් ආපසු මට දෙයක් කළපු මිනිස්සුන්ට යමක් කරන්න නම් මා සතු දැනුම මොකක් හරි දැනුමක් තියෙනවා නම් මම පිළිගන්න දේ තමයි මම විශ්වාස කරන දේ තමයි. ඒක මගේ රටේ ජනතාවගේම යහපත දිසා මා පාවිච්චි කළ යුතුයි. ඒතර මගේ පෞද්ගලික අදහස මම විතරක් රට ගිහිල්ලා පිට රටෙන් එළියට ගිහිල්ලා මං විතරක් ජීවත් වෙලා මදි. මම මගේ රටේ මිනිසුන්ට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන්න උදව් කළ යුතුයි. මගේ පෞද්ගලික අදහස. ඒක නිසා මං යන්නේ නැහැ. මම යන අදහසක්වත් නැහැ. මේ මහ පොළොවේ මම දිනක පස් වුණ දේ. මොකද මේ පොළොවෙන් තමයි මම සාරවත් උනේ. ඒ නිසා මා මේ පොළොවටම එකතු විය යුතුයි. යන්න හදන තරුණයෙකුට තරුණියකට මම කියන්නේ ඒක කලබලයට තිරණය කරන්න එපා. ඒ කියන්නේ යන්නම් වාලේ යන්න එපා. එතකොට අපිට මේ තියෙන දේත් නැති වෙන්න පුළුවන්. දෙක, මුදල් යනු ජීවිතේ එක් දෙයක් විතරයි පමණයි. මුදල් සියල්ල නෙවෙයි. තුන, යනවනම් හොඳට කල්පනා කරලා ස්ථාවරව යන්න. ගිහලා ධනයක් උපයා ගන්න එක කිසි ගැටලුවක් නැහැ. රැල්ලට යන්න එපා. ඒ වගේම අපි යන්න පුළුවන් සේරම කට්ටිය ගියාම අන්තිමට කවුද මේක ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ අතීතයේ අපේ හිටපු පැරණි මුතුන් මිත්තෝ ප්‍රශ්නේදී රට දාලා පලා ගියා නම් දැන් රටක් නැහැ. ඒ නිසා අපි ගැන හිතන වගේම අපි උපන් රට ගැනත් හිතන්න ඕනේ කියන පණිවිඩය දෙන්න කැමතියි. දැන් ඔය පණිවිඩ ඒ විදිහට ලබා දෙනකොට වටිනාකම් බොහොමයක් ජීවිතේ එකතුල ඇති. ජීවිතේ අමතකම නොවන තැනක් විදිහට තියෙන්නේ කොතනද කියලා හෙව්වොත් එහෙම එදා සිට අද දක්වා මුලින්ම මතක් වෙන්නේ මොන වගේ තැනක්ද? අමාරු ප්‍රශ්නයක්. ඒක කීපයක් තියෙන එකයි. එකක් මම ගේ හදලා ඒ ගෙදර පදිංචිච්ච දවස මට ගොඩක් ආස දවසක්. දෙක, මම මුලින්ම මගේ සල්ලි වලින් වාහනයක් අරගත්ත පස්සෙ මම පැයක් විතර වාහනය තුලේ වාඩි වෙලා හිටියා ආසාවට. ඒක මගේ හිතේ තියෙන හීනයක්. තුන, අපි අපේම ව්‍යාපාරය පටන් ගත්ත දවස. ඒකට ගොඩක් උදව් කරපු කට්ටිය හිටියා මාත් එක්ක වැඩ කරපු අය.
දැන් ඉන්නේ අපි අපේම බිල්ඩින් එකක. ඒක අපි කුලියට තැන්තැන්වල හිටිය දැන් අපි අපේම ගොඩනැගිල්ලක ඉන්නවා. ඒක කෝටි ගානක ගොඩනැගිල්ල 1100 පටන් ගන්න. ඒ කාර්යාලයට මුලින්ම ආපු දවස මේ වගේ ජීවිතය හරි සොඳුරු තැන් ටිකක් තියෙනවා. ඔහොම සොඳුරු තැන් ගණනාවක් කතා වෙනකොට දැන් වර්තමානයේට අපිම වර්තමානයේ අතට කොයිතරම් දුරට දැන් මේ වෙනකොට පුහුණු සැසි ගන්නාවක් පවත්වාගෙන ඒ වගේම බොහෝ දෙනෙකුට මඟ පෙන්වගෙන යන මොන වගේ බලාපොරොත්තු දැත්‍ර මෙතන ඉන්නේ හරිය. හුඟක් හොඳයි. එකක් දැන් අපේ YouTube channel එකක් එහෙම තියෙනවා. ඒකේ අපි විවිධ වැඩසටහන් දැමමු. හුඟක් කට්ටිය පින් සර්ට ගොඩක් පින් සර් නිසා ජීවිතේ ජයග්‍රහණය කරා කියලා කමෙන්ට්ස් දකිනවා. ඒක මම ගොඩාක් තෘප්තිමත් වෙන එකක්. මම හැමදාම රැයට ගිහිල්ලා ටික වෙලාවක් ඒක බලනවා. මේක ලොකු තෘප්තියක් ලබනවා. ඒතර ජයනි මෙතනින් මගෙන් අහන්නේ ඊළඟ බලාපොරොත්තු මොකද්ද කියලා. ඊළඟ අවුරුදු 5 තුලදී මම ජාත්‍යන්තර මට්ටමේ දේශකෙක් බවට පත් වෙන එක තමයි ඊළඟ ඉලක්කය. කියන්නේ තව අවුරුදු 5කදී ලෝකේ තමයි මම ඉන්න ඕනේ. අපේ සුභපැතුම් එකතු කරනවා. චාරුපයක් දකින්න මේ මොකද්ද? මේක මේ කොවිඩ් කාලයේදී අපේ ලංකාවේ ඔබ දන්න ගොඩාක් ජනතාව මනසින් වැටලෙ ඉඳෙද්දී අතරම ලොකු අවදානමක් අරගෙන අපේ රෝහල් වලට යමින් ජනමාධ්‍ය වලට ඇවිල්ලා විශ්වයේ ගොඩාක් ඒ කියන්නේ මගේ මම එතකොට හිතුවේ මා මිනිසුන් නගිටවන කෙනෙක් නම් අභිප්‍රේරකයෙක් නම් මේ වෙලාවේ මගේ හඬ මිනිසුන්ට ඇසෙන්න ඕන කියලා මම දැඩිව විශ්වාස කරා. ඉතින් ඒ කාලේ අපි විශාල වැඩ ප්‍රමාණයක් කරා. පස්සේ කාලෙකදී top 100 leaders කියලා මේ සම්මාන උළෙලකදී ඒ කරපු කාර්යභාරය වෙනුවෙන් අර මේ අමාරු කාලේ රටට නායකත්වයක් සපයපු නායකින් 100 දෙනෙකුට දෙන සම්මාන උළෙලකදී සම්මානයක් ලැබුණා. ඒ සම්මානේ තමයි දැක්කේ. ඒ සම්මානේ ලැබෙනවා වගේ වුණ තමයි ජනතාවගේ සම්මාන මෙච්චර කාලයක් ලැබෙලා තියෙන එකට ආයෙත් තවත් සම්මාන මොකටද නේ? සුපිරි ඔබේ කාරුණික වදන් වලට. දැන් මේ අවසාන විනාඩි කිහිපයක් අපිට ඇඳලා ඉන්නේ. ඒ නිසා මේ දැන් ජීවිතයේ සතුටු වෙච්ච අවස්ථා ගැන කිව්වනේ ඔබතුමා. ඔව්. තමන්ගේ වචනයක් අහලා තමන්ගේ දේශනයක් අහලා ජීවිතේ ජය අරගෙන පහුකාලිනු හම්බෙලා කතා කරන අය ගොඩක් ඉන්නවනේ. ඒ අතරින් අමතකම නොවන කාරණාවක් කියපු එක්කෙනෙක් දෙන්නෙක් එහෙම ඇති නේද? ඔව්. මාතර මහත්මයෙක් මම මාතර දේශනයකට ඒ කියන්නේ ආයතනික දේශනයකට ගිහිල්ලා ඒ දේශනය කරද්දී ඒකේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් මගේ හඬ එළියට ඇහිලා. දේශනය නිම වෙනකන් ඉඳලා මම එළියට බහිද්දී එතන ගේට්ටුව ගාවට ඇවිල්ලා මහත්මයෙක් වාසයගේ කටහඬ ඇහිලා මේ එනකන් හිටියේ කියලා ඒ මහත්මයාගේ ජීවිත කතාව කිව්ව. ඔහු රූපවාහිනියක ගියපු මගේ වැඩසටහනක් නරඹද්දි කුලී නිවසක හිටපු කෙනෙක්. ඒකෙදි මම කියන දේවල් ටිකක් අහලා මෙයාට හැඟීමක් ඇති වෙනවා එයාගේම ගෙදරක ජීවත් වෙන්න ඕනි කියලා. ඒ කතාව කියන තමයි ඇවිල්ලා හිටියේ. එයා ඒ කතාව කියලා අද්දක එකතු කරලා අස්දකේ කඳුළු පුරෝගෙන කිව්වා සට පුළුවන් නම් ගෙදරට ගොඩ වෙලා යන්න. ඒගේ මට නෙවෙයි අයිති සර්ටයි අයිති කියලා. ඒක මන් ටිකක් හරි සංවේදී වෙච්ච අවස්ථාවක්. මට හරි සතුටු හිතුණා පවුලක් තඟුම ගේ පොඩ්ඩක ජීවත් වෙනවනේ කියලා. එදා මට දැනෙච්ච ලොකු දෙයක් තමයි තරංග මහත්මයානි අපේ කටින් නිකන් අපි මේ පිටකන සමහර වචනයක් තව කෙනෙකුට කොයිතරම් ජීවිතය අබවට පරිවර්තනය වෙනවද කියලා. පොළොන්නරුව පැත්තේ පාසලක පාසල නොකිය අරින්න දේශයකට ගිය වෙලාවක ඒ දේශන ඉන්නම කරාම දියණියක් ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා විනාඩියක් කතා කරන්න පුළුවන්ද සර් කියලා ඇහුවා. ඇය ජීවිතේ ඇති වෙච්ච යම් කිසි කාරණයක් නිසා එදා ගෙදරින් ඇවිල්ලා තිබුණේ සියදිවි හානි කරගන්න ලියුමක් ලියලා ඒක කොට්ටේ යටින් තියලා. හැබැයි දේශනේ අවසන් වෙනකොට ඇය නැවත ජීවත් වෙන්න තීරණය කළා තිබ්බා. හොඳ වෙලාවට එදා දේශනට ගියේ. හොඳ වෙලාවට ගියේ. රාත්‍රී 12ට එක දවසක් ඇමතුමක් ආවා. මම සාමාන්‍යව ඉන්නේවා අඩුයි එදා කොහොම හරි ආන්සර් කරා. කතා කරාම සර් මම මේ මැරෙන්න සූදානම් වෙලා සර්ට කෝල් එකක් ගත්තේ කියලා කිව්වා. මොකෝ ඇයි කියලා. මට ජීවත් වෙන්න අමාරුයි සර් කියලා කිව්වා. මම ඔය මට කතා කරේ ඇයි? මම නිකන් එහෙම ඇහුවා. ඒතර කිව්වා මට හිතුණා සර් උදව් කරයි කියලා. ඔක හරි. මම වට උදව් කරනවා. එළි වෙනකන් ඉන්න අපි උදේට ඔය ගැන කතා කරමු. උදේ කතා කරාම කිව්වා ප්‍රශ්නේ හරි කියලා. එහෙම තමයි නේද? ඒ තප්පරේ කතා නොකරනම් නේද? ඒ කතා නොකරනම් මේ ජීවිතේ නැති වෙනවා. ඔය වගේ අර සුවිශේෂී අවස්ථා තියෙනවා. ගොඩාක් මට සංවේදී හා සතුටක් දැනෙනවා. ජීවිතේ සතුට සංවේදී. මේ හැමදේම මතක. දැන් අපිටත් ඒව දැනෙනවා නේ. හරිම සංවේදී වුණා. අපිටත් ඇත්තටම මේ ඇහැට කඳුලක් එකතු නැයි කියපු සමහර කාරණාත් එක්ක සංවේදී මිනිසුන් විදිහට ඔබටත් ඒක දැනෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඡායාරූප කීපයක් තියෙනවා. ඔබේ ඔබ හා සම්බන්ධ ඔබේ ආයතන හා සම්බන්ධ අපිට පොඩ්ඩක් බලන්න පුළුවන්. ඔව් මේක අපේ ආයතනයේ සම්බන්ධ ඡායාරූපයක්. මේ කොහෙද? මේක තමයි මම අර කිව්වට නැගිලා ආයතනය. හරි ලස්සන තැනක්. ඔව්. මේක මේ අපේම මේ ගොඩනැගිල්ල. මේ තේ එහිම ඡායාරූපයක්.
ජයරූප අපි දැන් කාර්යාලය පවත්වාගෙන යන්නේ. කොහෙද මේ තැන? මේක පන්නිපිටියේ තිබෙන්නේ මේ දෙපානම. මේකේ සතුට තිබෙන්නේ තරඟ මහත්මයා දැන් අර මම ඉස්සර වැටුප් ලබන කෙනෙක්නේ. දැන් මගින් වැටුප් අරගෙන ජීවත් වෙන පවුල් කීපයක් වැටුප් ලබා දෙන කෙනෙක්. ලබා දෙන්න පුළුවන් මට මගේ ජීවිතයේ ආසම දවස තමයි පඩි ගෙවන දවස වැටුප් ගෙවන දවස. එහෙම බොහොම ආස කරන ආදරය කරන දැන් බොහොමයක් තියෙනකොට දැන් ඔබතුමා ඔබතුමාගේ ජීවිතයත් එක්ක බොහෝ තැන් අපිට සඳහන් කළා බලාගෙන ඉන්න ප්‍රේක්ෂක හිතවතුන් දෙයක් දෙනවට කැමැත්තෙන් ඉන්නවා ඇති. ඔබට මොනවද කියන්නේ ජීවිතය අසාර්ථක වෙලා කැඩලා බෙදලා ගියපු උදවි ඕන තරම් අපි බලාගෙන ඉන්න වෙන පුළුවන්කම් තියෙනවා. ජීවිතේ දිනන්න කැමති අය බලාගෙන ඉන්නවා. දිනපු අය වැටුණු තැන් ඕන තරම් ඇති. එයාට සමස්යක් විදිහට. ඔබට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙනවද? අද දවසට ලබා දෙන අවසන් පණිවිඩය. ජීවිතය කියන්නේ වැටීම් නැගීම එක ගමන් කරන දෙයක්. වැටීම් වලදී පලා යන්නයි ජයග්‍රහණ වලදී සතුටු වෙන්නයි විතරක් නෙවෙයි ජීවිතයේ තියෙන්නේ. ඒ වැටුණු තැන්වලදී අපිට එකෙන් පාඩමක් ඉගෙනගෙන යලි නැගිටලා ගමන් කරන්න පුළුවන් නම් අපිට සාර්ථකත්වය කියන එක අත් කරගන්න පුළුවන්. නොවැටි ජීවිතයේ දිනපු මිනිස්සු නැහැ. නොවැටි ඇවිදපු මිනිස්සුත් නැහැ. වැටෙන හැමතැනකදීම වැදගත් වෙන්නේ වැටිලි ඉන්නක නෙවෙයි නැගිටින එක. නැගිටින්න පුළුවන් නම් අපිට ගමන යන්න පුළුවන්. හොඳයි. ඒ විදිහට නැගිටලා 1100ක් අතේ තියාගෙන කොළඹ ඇවිල්ලා අද දවසේ සතුටුම දවස බවට පත් වෙන්නේ Taman එක්ක වැඩ කරන අයට පඩි ලබා දෙන දවස බවට පත් කරගෙන බොහොම සොඳුරු අතීතයක් සමහර විට කටුක දේවල් සියල්ලම අද දවසේ බලනකොට බොහොම සොඳුරු විදිහට පෙනෙන අතීතයක් හිමි කරගෙන ඒ අතීතයේ එක අද දවසත් හිට දවසටත් වටිනුකක් දේවල් අපිත් එක්ක බෙදා හදාගත්තාට මොහොන් පලිගුරු මහත්තයාට බොහොමත් ස්තුතියි. ඔබ දෙපළට හුඟක් ස්තුතිවන්ත වෙනුනේ මට මාත් එක්ක දොඩමළු වෙන අවස්ථාවක් හදලා දුන්නට. මං ජීවිතේ ඇත්තටම පළමු වතාව මේක මං ගැන ටිකක් විවෘතව රූපණී සාකච්ඡාවක කතා කරපෝ. ඔබ දෙපළට හුඟක් ස්තුතියි මට මේ වටිනා අවස්ථාව නිර්මාණය කරලා. බොහොම ස්තුතියි අපිට සතුටක් ඔබතුමාගේ කෙනෙක් එක්ක කතා බහ කරන්න මේ අවස්ථාව ලැබුණට. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපි අය දවසකම ගෙනු. ආයිබෝ. ආයිබෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.